ආයුබෝවන් අපි අද 10 ශ්‍රේණියේ දෙවනි පාඩමෙන් තවත් කොටසකින් හමු වෙමු. පූර්ව ඓතිහාසික යුගයේ අපි මීට කලින් වීඩියෝ වලදී ප්‍රාග් ඓතිහාසික යුගය කතා කරා. දැන් අපි කතා කරන්නේ පූර්ව ඓතිහාසික යුගය. මේකත් කොටස් කීපයකින් අපිට කතා කරන්න වෙනවා. ඉස්සර වෙලාම බලමු. දැන් මට මතකයි ප්‍රශ්නයක් අහනවා. පූර්ව ඓතිහාසික යුගය කියන්නේ මොන කාලෙද කියලා. पूर्व ऐतिहासिक युग क्या मन का पूर्व ऐतिहासिक युग क्या आकार दिखक आकार दिखकट किया प्राग पूर्व मूल किए युग ओम युग गाता प्राग ऐतिहासिक युग पूर्व ऐतिहासिक मूल ऐतिहासिक युग दंग किया बहुम लेसिए पूर्व ऐतिहासिक युगे किया प्राग ऐतिहासिक युगे अवसान मूल ऐतिहासिक युगे आरंभेट पेर युगे किया प्राग ऐतिहासिक युगे अवसान अवसान बेकी मूल नेद मूल ऐतिहासिक युगय मूल ऐतिहासिक युगय आरंभयट पेर युगय किया कियान्न पुलुवन ओन्न एक उदाहरण एक कारणय एतकोट अपट ओय विधियट कियान्न पुलुवन देन तव विधियक पुलुवन निश्चितव कियान्न कोहमद प्राग ऐतिहासिक युगय अवसानय प्राग ऐतिहासिक युगय अवसान वेनकोट सामान्यं क्रिस्त तु पूर्व देदास हारसीये सिट क्रिस्तु पूर्व एक याने मेरे का पटांग आते हारसीय पनाह जीने हारसीय पनाह दक्वा कालय कियला किया ना पुलवां ये मत किया ना पुलवां इतनी मतलब का देखें मुकदम मतलब का एक किया ना विलावती है ना देखा मुनात लिया थी बड़ा वारदात नहीं ये ना उन्ह पूर्व ऐतिहासिक युगे हैं दिनुआ पूर्व ऐतिहासिक युगे अनु प्राग ऐतिहासिक युगे अवसान या मूल ऐतिहासिक युगे आरंभ बेटा फिर काल आए मैं का क्रिस्तपूर्व लेंगे वो क्रिस्तपूर्व दिदास साल से ऐसी थे क्रिस्तपूर्व आठ से पनाह दक्वा अतर काल आए वो कतमाई मैं युगे ये काल ये विद्या था पिकाने दिमाग को देता देपारा तुम पारा बैलुआ हम वो का हरियन एक अपुलवांगे අපි ඊළඟට බලමු මේකේ ලක්ෂණ ටික දැන් මම මේ ටික මකනවා දැන් ඔයගොල්ලන්ට නතර කරලා ලියා ගන්න පුළුවන් නේ ඔයගොල්ලෝ දන්නවා දැන් කරන්න ඕන වැඩේ දැන් මේකෙදි අපි මේ පූර්ව ඓතිහාසිකයේ ලක්ෂණ ටික අපි දැනගන්න ඕනේ ඒක අපිට එක එක විදියට අහනවා මේ යුගයේ ලක්ෂණ ටික අපිට අහනවා දැන් මේ ලක්ෂණ ටික දැන් යුගයකින් යුගයක් වෙනස් වුණා කියුවාම මොනවද වෙනස් වුණේ කියලා දැනගන්න ඕනේ එතකොට අපි නිකන් ඉස්සර වෙලා ලක්ෂණ ටික බලාගෙන යන්න. ඔන්න ආහාර රටා වෙනස් වුණා. ඒ කියන්නේ කෘෂිකර්මාන්තය ආරම්භ වුණා. කෘෂිකර්මාන්තය ආරම්භ වුණා. ඊළඟ ගල් ආයුධ වෙනුවට යකඩ ආයුධ පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒක නිසා මේ කාලයට කියනවා යකඩ යුගය කියලා. යකඩ භාවිතය. යකඩ භාවිතය ආරම්භ වුණා. ඊළඟට අපි තව කියනවා ඊළඟට ගෙවල් හදාගත්ත දැන් කලින් හිටියේ ගල් ගුහාවල මෙතන ගෙවල් හදාගත්ත අපි ඒකට කියනවා ස්ථිර වාසීතාව කියලා කියනවා ස්ථිර වාසීතාවය ස්ථිරව එක තැනක වාසය කරන්න ආරම්භ කරා ඊළඟට මේ කාලය වෙනකොට ක්‍රමවත් සුසාන ආරම්භ වෙනවා ක්‍රමවත් සුසාන ක්‍රම සුසාන ආරම්භ වෙනවා ක්‍රමවත් සුසාන ආරම්භ වෙනවා ඊළඟ අපි මේ කෘෂිකර්මාන්තයත් එක්ක ආහාර රටා වෙනස් වීමක් වෙනවා දඩයෙන් වෙනුවට ශාකමය ආහාරවලට නැඹුරු වෙනවා ඊළඟට මැටි මැටි භාජන තැනීම මේ කාලේ ආරම්භ වෙනවා එතකොට අපිට පේනවා ප්‍රාග් ඓතිහාසික යුගයට වඩා පූර්ව ඓතිහාසික යුගෙ වෙනස් වෙනවා නේද ඒ යුගය වෙනස් වෙන. එතකොට යුගය වෙනස් වෙන ඔන්න ලක්ෂණ මං පහක් කිව්වා. කතා කරනකොට අපි මේවා විස්තරයතුව කතා කරමු. හොඳයි. එහෙනම් මේ ලක්ෂණ ටික ඔයගොල්ලෝ ලියා ගන්න.
एक एक ඊළඟට අපි මේක අහනවා සමහර වෙලාවට අහනවා නෙවෙයි අහලා තියෙනවා ප්‍රාග් ඓතිහාසිකය පූර්ව ඓතිහාසිකයගේ වෙන්වන්නේ කෙසේදයි කරුණු දෙකක් ලියන්න අකුණු හතරයි නේද නැත්තම් ප්‍රාග් ඓතිහාසිකයෙන් පූර්ව ඓතිහාසිකයගේ වෙනස් වන්නේ කෙසේදයි කරුණු දෙකක් ඇසුරෙන් විස්තර කරන්න එහෙම කියලා අහනවා දැන් මම ඕගොල්ලන්ට කියනවා වෙනස කියන්න ඕන වෙනස කියනකොට අපෙන් අහන්නේ දැන් මොකද්ද අපි ඒක ඒ විදිහටම ලියාගත්තොත් ප්‍රාග් මම එක දැන් ඔයගොල්ලෝ ලක්ෂණ ටික මෙතන ලියාගන්න ලියාගත්තයින් පස්සේ අපි ඊළඟට යන්න හරි එතකොට මම මෙතෙන්ද ගන්න ඔය මාතෘකාව මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා ප්‍රාග් ඓතිහාසික යුගයෙන් ප්‍රාග් ඓතිහාසික යුගයෙන් මම මේක මකන්න වෙනවා ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පූර්ව ඓතිහාසික යුගය පූර්ව ඓතිහාසික යුගය පූර්ව ඓතිහාසික යුගය වෙනස්වන ආකාරය වෙනස්වන ආකාරය ඔන්න බලන්න ප්‍රාග් ඓතිහාසික යුගයෙන් කොහොමද පූර්ව ඓතිහාසිකය වෙනස් වෙන්නේ අපිට එහෙම වෙනසක් කියන්න නම් කලින් තිබිච්ච විදිය දැනගෙන තියෙන්න ඕනේ. ඒතර කලින් විදිය නැතුව මේ මේක වෙනස් වෙලා කියන්න බෑනේ. වෙනස් වෙලා කියන්න බෑ. දැන් කාට හරි ළමයෙකුට හිතෙන්න පුළුවන් සර්ගේ කොණ්ඩය වැවිලා. ඈ එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි ළමයා එහෙනම් දැකලා තියෙනවනේ කොණ්ඩය කපලා ඉති කාලේ. එහෙම නැතුව අලුතෙන්ම මේ වීඩියෝ එක දකින්න කෙනාට ආ කොණ්ඩය වැවිලා කියලා පේන්නේ නැහැ. ඉතින් මෙහෙම දන්නේ නැහැනේ කලනුත් හිටියේ. ඒ වගේ අනිවාර්යෙන් වෙනසක් කියනවා නම් වෙනසක් කියනවා නම් නේද යාළුවෝ දෙන්නගෙන් අපි කියනවා මෙයාට වඩා මෙයා වෙනස් වෙනස් කොහොමද වෙනස් වෙන්නේ නෑ අපිට කියတဲ့ එක එක විදියට නේද මෙයාට හරියට කේන්ති යනවා මෙයාට එහෙම කේන්ති යන්නේ නෑ මෙයා මහන්සියලා වැඩ කරන මෙයා කිසිම උනන්දුවක් නෑ අපි වෙනස්කම කියන්න දෙන්න සංසන්දනය කරනවා ඒ වගේ මේකෙත් ඔබ කියන්න ඕන දෙකම සංසන්දනය කළාමයි එහෙනම් අපි කියනවා ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පූර්ව ඓතිහාසික යුගයට වෙනස් වෙන ආකාරය තමයි ඔන්න පළවෙනි එක. දඩයම වෙනුවට ශාකමය ආහාර මත යැපීම. ශාකමය ආහාර මත යැපීම. ඔන්න දඩයම වෙනුවට තිබුණේ දඩයම දැන් ශාකමය ආහාර වෙත යැපුණා. ඒ කියන්නේ කෘෂිකර්මාන්තය ආරම්භ වුණා කියන එක නේද? ඒ ලක්ෂණය ඊළඟ දෙවනි ලක්ෂණය විදිහට ගත්තොතින් අපි ගල් ගුහා ගැන ගමුකෝ ගල් ගුහා වෙනුවට ස්ථිර වාසීතාවයේ ආරම්භ වීම අපි කියනවා ස්ථිර නිවාස හදාගත්ත කටුමැටි නිවාස හදාගත්ත ඒවා ස්ථිරයි හරි මොකද මේ කෘෂිකර්මාන්තය කරනකොට හැමතැනම ඇවිදවිද කරන්න බෑ ඒවා දාලා ගියොතින් ඒකේ අස්වැන්න ගන්න වෙන්නේ නෑ එකතන ඉන්නකොට මිනිස්සු පුරුදු වෙනවා හොඳට ගේ හදාගන්න. මේ ලස්සනට වටපිට හදාගන්න. ආරක්ෂාව හදාගන්න. දැන් වනාන්තරේ තනින් තැනට ඇවිදිනවා නම් ඌව හදලා වැඩක් නැහැ නේද? හරි. ගල් ගොහා වෙනුවට ස්ථිර වාසීතාවය ආරම්භ වුණා. එහෙම නැත්තම් අපිට කියන්න පුළුවන් ස්ථිර නිවාස ගොඩ නැගුණයි කියලා. එහෙම නැත්තම් අපිට කියන්න පුළුවන් අර ගල් ගහවල සංචාරය කරමින් සිටි ජීවිතේ වෙනකොට ස්ථිරවාසී වුණා කියලා කියන්න පුළුවන්. තනින් තැනට ගියානේ. ඒගොල්ලන්ට සත්තු එහෙම ආහාර දඩේම නැතිනකොට ජලයේ හිඟවෙනකොට ඒගොල්ලෝ ගියා. හරි. තුන්වෙනියට අපිට කියන්න පුළුවන් දැන් අපි ආහාර ගත්තා, නිවාස ගත්තා. ඇඳුම් ඇඳුම් නෙවෙයි. ඉස්සර කාලේ ගල් ආයුධනේ පාවිච්චි කළ උපකරණ ගල් ආයුධ වෙනුවට උන යකඩ සොයා ගන්නවා මේක විශේෂයි ක්‍රිස්තු පූර්ව 1400 දී ලංකාවෙත් යකඩ නිස්සාරණය කළා කියලා තියෙනවා. ඒ නිසා ගල් ආයුධ වෙනුවට යකඩ භාවිතය ආරම්භ වීම. එහෙනම් වෙනස් නේද? වෙනස්. ඇයි?
ගල් ආයුධයකින් කපන වගේ නෙවෙයි යකඩ ආයුධයකින් කපනකොට ඒක කාර්යක්ෂමතාවය වැඩි වෙනවා වැඩේ ඉක්මන් කරලා දෙනවා නේද එතකොට ඒ විදිහේ යකඩ නිෂ්පාදනය ආරම්භ වෙච්ච එක යකඩ යුගයකට අලුත් ක්‍රමයකට යන්න හේතු වුණා ඇයි මේ වෙනස්කම ඇති උනේ ඇයි මේ වෙනස්කම ඇති උනේ එහෙම වෙන්නේ නැහැ වෙනස්කමක් ඇති වෙන නම් හේතුවක් තියෙන්න ඕන නේද දැන් මම හිතපුවත් නැති මේ YouTube channel එකක් ආරම්භ කරන්න හේතු උනේ කොරෝනා එහෙම නැති වුණා නම් මම පන්ති වලට යනවා උගන්වනවා ඉන්නවා ඔය ඈත ප්‍රදේශවල දරුවන්ගේ ගුරුවරයෙක් වෙන්න මට අවස්ථාව ලැබෙන්නේ නැහැ මං එහෙම අලුතෙන් සිතලා තිබුණ නැහැ මට කලින් පටන් ගත්තා ඒ කිය කොරෝනා වලට කලින් නේද ඉතින් ඒ නිසා එහෙම දෙයක් වුණාම තමයි වෙන්නේ එහෙම දෙයක් වුණාම තමයි වෙන්නේ එතකොට මිනිස්සු වෙනස් වෙන්න හිතනවා වෙනස් විදියකට හිතන්න පටන් ගන්නවා සමහර අය ඉන්නවා තමන්ගේ දැන් ව්‍යාපාර වෙනස් වෙනා ඒගොල්ල වෙනස් වෙනස් දේවල් පැත්තට ගමන් කරමින් ඉන්නවා නේද වෙනද හිතපුවත් නැති දේවල් විතර කටයුතු කරන කය ඉන්නවා දැන් ගල් ආයුධ වෙනකොට ඔන්න යකඩ භාවිතය ආරම්භ වෙනවා එතකොට මේ මූලික වෙනස්කම් තුන කියන්න පුළුවන් ඇයි මෙහෙම වෙනස් වුනේ දැන් අපිට කෙටි ප්‍රශ්නකට අහන්න පුළුවන් නේ ඇයි මෙහෙම වෙනසක් උනේ ඇයි මෙහෙම වෙනසක් උනේ කියලා අහන්න පුළුවන් අපිට ඒකට කියන්න පුළුවන් මෙලෙස වෙනස් වීමට හේතුව නේද අමතර කාරණයක් ලියා ගන්න තරුවක් විදියට මෙලෙස පූර්ව ඓතිහාසික යුගය ආරම්භයට හේතුව මොකක්ද දේශගුණ විපර්යාසයයි මොකද මේ දේශගුණ යුගය අපි කියනවා හෙලෝසීන යුගය කියලා හෙලෝසීන අවධියේදී උෂ්ණත්වය ඉහළ යනවා මහා හිම යුගයේ කිසියම් පසුබෑමක් ඇති වෙනවා උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා ගස් කොළන් වල වර්ධනය වේගවත් වෙනවා ඉතින් ආහාර තියනන් ආයි දඩයන් කර කර යන්න ඕනද නේ සත්තු පස්සේ යන්න ඕනද බඩගින්නේ ඉන්න ඕනද නෑනේ ඒ නිසා මිනිසුන්ට සතුන්ට ආහාර සුලභ වෙනවා මිනිසුන්ට ආහාර සුලභ වෙනවා ඉතින් ඒ නිසා මේ සුලභච්ච ආහාරත් එක්ක මිනිසුන්ට විවේකය ලැබෙනවා හිතන්න පටන් ගන්නවා හිතනකොට අලුත් දේවල් නිර්මාණය වෙනවා ඒක තමයි ලෝකේ ඉස්සරහට ගෙනිහිලා තියෙන්නේ අභියෝග තමයි ලෝකේ ඉස්සරහට ගෙනිහිලා තියෙන්නේ ඒ නිසා ඔන්න අපි ඒක දැනගන්න ඕන දැන් ඒක වෙනස් වෙන ආකාරය හුව මේකත් පිටි ප්‍රශ්නයකට සමහර වෙලාවට ඔයගලන්ට එන්න පුළුවන් හොඳයි අපි එහෙමනම් උමනාම දේවල් නේ මේ YouTube එකේ මේකෙන් අපි කතා කරගෙන යන්නේ නැත්නම් අපි පාඩමේ කුණක ඉඳලා යන්නේ නැහැ නේද නිසා පෙළ පොතත් ඔයගල ලකුණු 90ක් 95ක් ගන්න නම් බලන්න ඕන මේ YouTube channel එකේ ඔයගලට පුළුවන් ඒක ගන්න හැබැයි ලියා ගන්නත් ඕන මං දැන් ඔන්න 11 පන්තිර නම් පටන් ගන්න ඉන්නවා ප්‍රශ්න වලට උත්තර කියන්නේ කොහොමද කියලා. ඒක 10 11 දෙකටම පොදු වේවයිදි මං 10 11ටම දෙකටම පොදු ඒ ප්‍රශ්න සාකච්ඡා කරලා දානවා. තවමත් මට ඒක කරන්න කියන විදියටම කරන්න බැරි වෙලා තියෙන්නේ විවේකය තියෙනවා ඒ වුණාට සනීපය නැති වුණාම YouTube channel එකට දෙයක් එකතු වෙන්නේ නැහැ. මොකද මට නිදහස් මනසක් ඕන මේ වැඩේ කරන්න. හොඳයි. ඒවා පැත්තකින් තියලා අපි පටන් ගමු දැන් ඊළඟ වැඩේ නේද ඊළඟ වැඩේ මේකෙම තව කොටසක් හරි දැන් අපි මේ පූර්ව ඓතිහාසික යුගයේ කතා කරගෙන යනකොට මට තව ලක්ෂණයක් කියන්න අමතක වුණා මට කලින් අර ලක්ෂණ කීපයක් ලිව්වනේ ඒක කියන්න අමතක වුණා මේ ක්‍රමවත් සුසාන ආරම්භ වීම කියලා කියන එක මට කියන්න බැරි වුණා. ඒක වැදගත් අර කිව්ව ලක්ෂණ වල ඒකත් විශේෂ ලක්ෂණයක් මේ යුගයේ වෙනස් වෙච්ච. ඒක කියන්න පුළුවන් අපිට කලින් දිවිච්ච අර ගල් ගුහාවල ගෙනිහිල්ලා ඇට සැකිලි දෙකට නවල යට කරන එක ඊළඟට ඒ වගේ තියුණට වඩා ක්‍රමවත් සුසාන ක්‍රම ආරම්භ වෙනවා. ඒතකොට ක්‍රමවත් සුසාන ක්‍රම ආරම්භ වුණාම මේ ක්‍රමවත් සුසාන ක්‍රම වල අපි ඉගෙන ගන්නවා මහා ශිලා සුසාන කියලා සුසාන මහා ශිලා සුසාන ඒ කියන්නේ ශිලා කියන්නේ කළු ගල් නේද මහා ශිලා සුසාන එතකොට අපි සමහර වෙලාවට ඒ කළු ගල් විතරක් නෙවෙයි ශිලා මංජුසාසෝන් තියෙනවා
මංජුසාවක් විදියට කළු ගලෙන් හදගස්සපු ඒවා ඊළඟට කුම්බිය නිකරන වගේ මැටි බඳුන් වල තැන්පත් කරපුවා එහෙම මහා ශිලා සුසාන කියලා අපි මේ ඔක්කොටම කියනවා අපිට මේ ඉතිහාස තොරතුරු ලැබෙන්නේ ගොඩාක් වෙලාවට දැන් ගෙවල් දොරවල් හදන ස්වභාවික දේවල් වෙන්නේ ඉතින් ඒ වගේ දේවල් වලින් හදපු දේවල් හරි අමාරුයි සොයා ගන්න ගොඩාක් දේවල් පොඩවට පස් වෙලා ගිහිල්ලා ඊළඟට සමහර තැන් වලින් හම්බෙච්ච තියෙන දැන් 2009 දී උග්‍රංචාමඩ මේ හොයා ගන්නවනේ එහෙම තැනුත් තියෙනවා හැබැයි ගොඩාක් ඒවා පොළොවට එකතු වෙලා අඳුර ගන්න බැරි තරමටම ඒවා වෙනස් වෙලා හොඳයි එහෙමනම් මේ මහා ශිලා සුසාන පූර්ව ඓතිහාසික යුගයේ මහා ශිලා සුසාන මේ මහා ශිලා සුසාන වලට අපිට උදාහරණ කීපයක් අපි දැනගෙන තියෙන්න ඕන මේ මහා ශිලා සුසාන ඒ කියන්නේ ක්‍රමවත් සුසාන අතර තිබුණ දෙයක් තමයි මහා ශිලා සුසාන මේකට තියුණු උදාහරණ තමයි මහා ශිලා ඉබ්බන් කටුව ඉබ්බන් කටුව ඊළඟට ගල් සොහොන් කනත්ත මේවම ලියන්න ගල් සොහොන් කනත්ත මොකද මේවා අහුවාම මේව ලියන්න ඕන ඉබ්බන් කොටුව ගල් සොහොන් කනත්ත යටි ගල් පොත්ත මෙන්න මේ උදාහරණ තුන ලියන්න ඕන තවත් තියෙනවා මේ මැටියුරු සුසාන හම්බෙච්ච තැනුත් තියෙනවා මැටියුරු සුසාන ඒකත් ඒ කාලේ තිබුණ සුසාන ක්‍රමයක් මැටියුරු සුසාන ඒ කියන්නේ මැටි ඔරුවක බහලා ඒකේ ඇටකටු කුළුස්සලා ඒක තැම්පත් කරලා තියෙනවා අර මැටියෙන් ඔරුවක හැඩයට හැදුවාම ඒවා පිලිස්සද්දි අර මැටි ඔරුවේ හැඩයක ශක්තිමත් වෙලා තියෙනවා පිලිස්සීම නිසා අන්න එහෙමයි තියෙන මැටි ඔරු සුසානක් තියෙනවා එකතරක් තමයි හල්දුම් මුල්ල හල්දුම් මුල්ලෙන් තමයි වෙනවා තව බෙරගලෙනුත් හම්බ වෙනවා බෙරගල බෙරගලින් යකඩත් යබුරත් හම්බුණා බෙරගල ඔන්න ඔය තැන් වලින් මැටියුරු සුසාන හම්බ වෙලා තියෙනවා එතකොට මහා ශිලා සුසාන වලට උදාහරණ තමයි ඉබ්බන් කටුව ගල් සොන් කනත්ත සහ යටිගල් පොත්ත කියලා කියන්නේ ඊළඟට මැටියුරු සුසාන වලට තමයි අපි කියන්නේ හල්දුම් මුල්ල බෙරගලින් හම්බ වෙන මැටියුරු සුසාන හොඳයි මේට අමතරව අපි කතා කරන අපි දන්නවා කුම්බීය නිකරණ කියලා එකක් තියෙනවා කුම්බීය නිකරණ කියලා කියන්නේ තවත් ක්‍රමයක් ඒ කියන්නේ මැටි බඳුන් වල දාලා භෂ්ම අවශේෂ තැන්පත් කරනවා ඒ කියන්නේ මේ මිය ගියයින් පස්සේ මිනිස්සයා මැටි බඳුන් දානවා නෙවෙයි ඒවා තැන්පත් කරලා තියලා අරගෙන භෂ්ම අවශේෂ දානවා අර මැටි ඔරුවෙත් එහෙමයි මැටි ඔරුවට මිනිස්සයා දාලා පුච්චනවා නෙවෙයි මනුස්සයාගේ භෂ්ම අවශේෂ ඇට සැකිලි දාලා ඒවා කුළුස්සලා ඒවා ඒ විදිහට තැම්පත් කරලා තියෙනවා. ඔන්න ඔය ක්‍රමේ තමයි මේ ක්‍රමවත් සුසාන ක්‍රම ආරම්භයට එන්නේ. මේක පූර්ව ඓතිහාසිකයේ විශේෂ ලක්ෂණයක් නේද? මම තව එක කාරණයක් මෙතන ලියන්න ඕන දැන් මේක ලියුවනේ. මම මෙතන තව පොඩ්ඩක් අර ගන්නම් මෙතෙන්ට කුම්බීය නිකනන යනු මැටිඔරු නැ मैटी बाजन वले कुंभी निकरने यानु मैटी बाजन वले भष्मावशेष तैनपात कर वलदेमी माय आनो ये विधि क्रमवाद सुसान की पिला तीनों एक एक नपट हम भी ना पूर्व ऐतिहासिक की पिल बंदे तुरु तुरु टिका होता है ये लगता आप ये ना අපේ ජීවන රටාව ගැන කතා කරන්න කලින් එකෙත් අපි ජීවන රටාව කතා කරන්නේ මොනවද කෑවේ කොහමද ඇන්දේ කොහමද හිටියේ කොහමද සිරිත්විරිත් මොනවද ඔය වගේ උපකරණ මොනවද ওই දේවල්නේ තාක්ෂණය මොකද්ද ඕනේ අපි කතා කරේ අපිට එහෙනම් මේකේ ජීවන රටාවට එන්නේ ඒක උන්න මගෙන් ඒක කිව්වෙන් පස්සේ ළමයෙක් අහලා තිනවා අර තාක්ෂණය අනිත් දේවලුත් ගන්න පුළුවන්ද කියලා අහලා තිබුණා දැන් බලන්න පූර්ව ඓතිහාසිකයේ ඔන්න ඒව දීලා තියෙන එකට. එතකොට එතෙන්ට ගන්නයි අතෙන්ට නොගන්නයි හේතුවක් නැහැ. ජීවන රටාව කියලා කියන්නේ ජීවත් වෙච්ච රටාව. අපි මේ ජීවන රටාවෙන් ඊළඟ වීඩියෝ එකෙන් එනම් හම්බෙමු. නිසා වීඩියෝ එක දික් වෙන නිසා අපි තව එකකට තව කොටසකට කඩලා ගමු. ඒකත් කරාම අපිට ගොඩක් දුරට පාඩමේ පූර්ව ඓතිහාසිකය අවසන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මුල් ඓතිහාසිකයට යන්න වෙනවා. දැන් මේ පැත්තෙන් පාඩම් කරගෙන යන ගමන් දෙවනි වාරේ ඉඳලා කරපුවා පරණ මං ගිය අවුරුද්දේ ඉඳලා දාපු ඇති YouTube එකේ ඒවත් බලාගෙන යන්න
දෙකම බලාගෙන ගිහිල්ලා ඕගොල්ලන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගන්න මට පුළුවන් හැම වෙලාවෙම මම දේවල් අප්ලෝඩ් කරනවා ඉදිරියේදී 10 11 ශ්‍රේණියේ ප්‍රශ්න ලියන ආකාරයත් මම ඔයගලන්ට දෙනවා ගොඩක් වෙලාවට මම මේක කියලා දෙන්නේ ප්‍රශ්න වලට උත්තර විදියට තමයි ඒ නිසා ගොඩක් වෙලාවට ඔයගලන්ට ලකුණු ටික ගන්න මම කියන දේ ප්‍රමාණවත් වේවි හැබැයි 100න් 100 ගන්න නම් නෙවෙයි ලකුණු 75කට වැඩිය ගන්න හොඳයි එහෙමනම් අපි මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරමු ඔයගොල්ලෝ කැමති නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න අනිත් අයට හඳුන්වලා දෙන්න ඒක තමයි ඔයගොල්ලන්ට කරන්න පුළුවන් මට කරන්න පුළුවන් උදව්ව ඉතින් එහෙම උදව් කරන්න කැමති අය උදව් කරන්න කොහොම වුණත් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඉගෙන ගන්න හොඳයි ඊටාම සතුටුයි දැන් අපි මේ වෙනකොට 6 ශ්‍රේණියේ ඉඳලා 11 ශ්‍රේණිය වෙනකන් ඔන්ලයින් ක්ලාස් එකක් කරගෙන යනවා මට ගොඩ දෙනෙක් සමහර වෙලාවට අහනවා කතා කරලා සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා සම්බන්ධ වෙන්න පුළුවන් 6 ශ්‍රේණියේ ළමයි සම්බන්ධ වෙනකොට මම කිසිම ගාස්තු අය කරන්නේත් නැහැ දැන් ඕන කෙනෙකුට ඉගෙන ගන්න මම අවස්ථාව සලසලා දීලා තියෙනවා ඕන පන්තියක මෙන්න මේ අංකයට ඕගොල්ලන්ට කතා කරන්න පුළුවන් 0.73 196 649 ඔගොල්ලෝ ඕන ගැටලුවකදී ළමයින්ගේ ගැටලුවවලදී දරුවන්ගේ පාසලේ තියෙන ප්‍රශ්නවල ගැටලුවවලදී මට අමතන්න මම ඒවා කියලා දෙන්නම් මම පුංචි ගුරුවරයෙක් ඒක නිසා ලොකු ප්‍රශ්නවලට මට උත්තර දෙන්න බැහැ හරි එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු